ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය එළඹෙන ඔක්තෝබර් 10 වෙනිදාට යෙදිලා තිබෙනවා. ඊට සමගාමීව සෑම වර්ෂයකම අපි අදහන ආගම්වල සිද්ධාස්ථාන වලට ගිහිල්ලා අප යුද හමුදාවේ තිබෙන දජයන් වලට සෙත් පැතීමේ ක්‍රියාදාමයක් සම්ප්‍රදානුකූලව අපි කරනු ලබනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් දජයන්ට සෙත් පැතීම ආරම්භයක් වශයෙන් දල්දා හාමුදුරුව වැඩ සිටින මෙම ස්ථානයට පැමිණලා දල්දා හාමුදුරුව ඉදිරියේ අපගේ දජයන් තබලා දජයන්ට සෙත් පැතීම අද දිනේ සිදු කරනු ලැබුවා. මේ අනුව විශේෂයෙන්ම දශක තුනකට ආසන්න පැවති යුද්ධය නිමා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛතම හමුදාවක් වශයෙන් සුවිශේෂී දායකත්වයක් සැපයුවා. ඒ විදිහටම දැනට පවතින කුයිත් තත්ත්වය, කුයිත් මර්ධනය කිරීම පාලනය කිරීම සඳහාත් ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය ශේෂ්ත්‍රත් එක්ක යුද හමුදා විශේෂයෙන්ම සුවිශේෂී දායකත්වයක් සපයමින් සිටිනවා. ඉතින් එවන් කාල සීමාවකදී මේ සඳහා දායකත්වයේ සපෙන් ලබන අපේ දෑයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද ලබා ගැනීමත් 30 වසරක යුද්ධයේ තුවාල ලැබලා වසර 12ක් ගත වෙලත් මේ වන විටත් විවිධ රෝගයන් යටතේ ආබාධිත තත්ත්වයන් යටතේ ප්‍රතිකාර ලැබමින් සිටින අපගේ ඒ වීරෝදාර රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ගැනීමටත් අපගේ පැවති යුද්ධයේදී මිය ගිය අපගේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පින් පැමිණීමත් අද දිනේ අපි සිදු කරන ලැබුවා. මගේ රටට දළදාහිමි සෙවණයි, මගේ දැයට දළදාහිමි සරණයි, සැපතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. මගේ රටට දළදාහිමි සෙවණයි, මගේ දැයට දළදාහිමි සරණයි, සැපතින් සපිරුණු වසරක මහරු අතීතය සීහ තේජසින් යලි